අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි එක ටැංකියකට දාන්න පුළුවන් මාළු වර්ග අඳුර ගන්න එක කවුද එකට මන් දාලා තියෙන්නේ ප්‍රශ්නයක් නැතුව ඉන්නේ කවුද කියලා බලමු මේ වීඩියෝ එකෙන් ඒත් එක්කම තව දෙයක් කියන්න ඕන තව කට ගොඩක් කටි ටැංකිය සුද්ධ කරනවා ගොඩක් කටිගේ මාළු මැරෙන ස්වභාවය වැඩි ඒකට හේතුව ගොඩක් කටි දන්නවා ඇත්තට මේ වතුර මාරුනහම මාළුන්ට දරා ගන්න අමාරුයි වතුරේ pH අගය එකපාරම වෙනස් වුනහම ඒ අලුතෙන් දාන වතුරට අනුගත වීමේ ඇති හැකියාව අඩු නිසා මාළු මැරෙනවා ගොඩක් උරට ඒක එක හේතුවක් ඒකෙදිත් කොහොමද මාළු අලුතෙන් ටැංකියක් සුද්ධ කරාට පස්සේ හරි මාළු වතුරට එකතු කරද්දී හරි කොහොමද ඒ දේ කරගන්නේ කියලා පැහැදිලි කරනවා මම අද මෙතනදී පේනවා මම මේකේ මෙතන ඉන්නවා නිල්ගුරාමිලා ටික දෙනකොයි සෝබන්ලා ටික දෙනකොයි ජෝඩු කීපයක් ඉන්නේ පොඩි ප්‍රමාණයක් මේ කට්ටිය වතුර ටැංකියට එකතු කරන්න කලින් මෙන්න මේ ආකාරයට අපි දාන්න යන ටැංකිය වතුර යන ඉන්න භාජනයේ වතුරට දාන්න ඕන ඒත් එක්කම සැලකිලිමත් වෙන්න ඕන මාළු ටික කලින් අයින් කරද්දී හිටපු ටැංකියේ තිබුණ වතුරම තමයි කටි අපි භාජනයකට ගන්න ඕන භාජනයකට අරන් තියා ගන්න. මොකද එහෙම නැතුව එකකින් අරන් වෙන භාජනයකට වෙන වතුරකට අලුත් වතුරක් අපි හිතනවානේ පරණ වතුරට දාගන්න බෑ. මේ සලුත් වතුරකට දාගන්න වතුර ජරා වෙනවා කියලා. ඒ විදිහට කරන්නේ නැතුව ටැංකියේ තිබුණ පරණ වතුරටම මාළු ටික දාගෙන අලුත් ටැංකියේ තියෙන වතුර එකතු කර ගන්නවා මෙම මාළු ඉන්න පරණ වතුරකට. මම හිතන ඔයාලට පැහැදිලි කියලා මම කියන දේ. ඊට පස්සේ ඒක මෙසුළු වෙලාවක් තියෙනවා. ඒ අපි මේ දේ කරන්නේ මේ වතුර pH අගය සමාන වෙන්න ඊට පස්සේ අපි ටික වෙලාවක් තියලා මේ විදිහට අයින් කර ගන්නවා වාල් ටික දා ගන්නවා මෙහෙම දාන්න පුළුවන් එහෙම නැත්නම් මේ වතුර එක සම්පූර්ණයෙන් හැලුවත් කමන්නේ අපි වතුර ටැංකිය ජරා වෙනවා කියලා මේක මේ විදිහට කරන්න නැතුව හුරු වෙලා ඉන්නවා ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි කට්ටිය එනියමිත pH අගයට හුරු වුණාට පස්සේ මේ කට්ටිය අර ගැටලුවක් නැතුව ටැංකියේ ඉන්නවා මේක ගොඩාක් කටියට තියෙන ප්‍රශ්නයක් මොකද අතරම වතුර එකපාරම මාරු කරන්න බෑ අපිට ටැංකිය ජරා වෙන මේ දවසල වැස්සත් එක්ක එළිය දින ටැංකිය එහෙම නැහම මාළු මැරෙනවා එකපාරම මාළු අලුත් ටැංකියට එකතු කරන වැඩෙන් පස්සේ අපි යනවා එකට දාන්න පුළුවන් කවුද පොඩි මාළු ඉන්නේ වර්ග බලන්න එකට දාන්න පුළුවන් කට්ටිය කොටා ගන්න නැති කට්ටිය ගැටලුවක් නැතුව ඉන්න පුළුවන් කවුද කියලා බලන්නයි දැන් අපි හදන්නේ මෙතන ඉන්නවා කාෆ්ලා ඉන්නවා සීබ්‍රා මොලි රෙඩ් කොමන් ප්ලේටි ෂෝට්ටේල් ඒ වගේ කීප දෙනෙක් ඉන්නේ මට මේ කට්ටියමට කිසිම ප්‍රශ්නයක් නැතුව එක ටැංකියක දාලා තියන්න පුළුවන් ඊට පස්සේ මම ටැංකියට දැම්මම පස්සේ මේ කට්ටිය ඒ තර විදිහටම තමයි වතුරට අහුරු කරලා මාස් කරාට පස්සේ ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕන අපි මාළුන්ගේ මේ ජීවිත ඊය ගැන හිතන්න ඕන ගොඩක් එකපාරම වතුරස් කරන්න නැතුව ටැංකියේ අපි පිරිසිදුතාවය විතරක් බලලා ලස්සනට තියෙන්න ඕන දේ විතරක් බලලා එකපාරම මාළු දාලා මේවා කරන්න නැතුව ඒ ගැන අපි ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕන ඔය දේ තමයි කියන්න තියෙන්නේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න subscribe කරන්න ඒත් එක්කම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා ඉස්සරහදිත් මේ වගේ වීඩියෝ එකකින් හැමදාම ගිහිල්ලා එන්නම් අදට සුබ දවසක් ඔබට